විරාමෙන් අනතුරු නැවතත් අපි ඔබවම ගැහෙනවා බත අද දවසේ පෙම්වෙල තුළින්. ඉතින් කොරෝනා COVID-19 මේ වසංගත තත්ත්වය නිසා මුළු ලෝකයේම මේ වන විට රටවල් 218කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්වලා ඉන්නවා. ලංකාව ගැන කතා කරනකොටත් ඒ විදිහමයි. ඉතින් දත්ත වශයෙන් මෙවන් පිරිසක් සුවය ලබලා තියෙනවා, මෙවන් පිරිසක් රෝගී වෙලා තියෙනවා, මෙවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියන කාරණාව පිළිබඳව කතා කරන්න නැතුව එතනින් එහාට ගිහිල්ලා දැන් මේ වන විට රට විවෘත කිරීමත් එක්ක මේ තියෙන විවිධ විවිධ රාමුවන් ඇතුලේ හෝ වේවා අපි කටයුතු කිරීමත් එක්ක සමහර විට COVID-19 කියන තත්ත්වය ගැන ඔබේ තිබ්බ අවධානය ගිලිහිලා ගිහිල්ලා කියලා එක තැනක මටත් පුංචියට හිතෙනවා. සමහර විට ඔබටත් එහෙම වෙන්න පුළුවන්. සෞඛ්‍යංශ කියන දේවල් මොන ආකාරයෙන් පිළිපැද්දත් සමහර විට ඔබට දැන් මේ විදිහට වැඩ කරගෙන යන්න ඕනේ කියලා මේ එදිනෙදා වැඩ කටයුතු කරන විදිය කියලා හිතුණාට මෙතනින් එහාට චුට්ටක් වෙනස් වෙන්න ඕනේ කියලා ඔබට හිතිලා ඇතිනේ නේද? අපි මාස දෙක තුනක් එකම විදියට හිටියා, පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කියලා. නමුත් මේ තත්ත්වෙන් අපිට ඒ විදියට මිදෙන්න බෑ. දෙවෙනි රැල්ලක් ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ දෙවෙනි රැල්ල ගැන අද දවසේ අපි කතා බහ කරන්න ඕනේ කියලා විශ්වාස කරා. ඒ නිසාම අද දවසේ අපි කැඳවා ගන්නවා මැදිරියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා වෛද්‍යතුමා නායබවන් සුපදැසන. වෛද්‍යතුමනි, දැන් හැමෝටම COVID-19 එක් වර්තමානයේ තියෙන තත්ත්වයක් එක්ක ඇත්තටම කොතනද COVID-19 තියෙන ශ්‍රී ලංකාව තුළ? මම හිතන්නේ අර අමතක වෙලා කියන එක සාමාන්‍ය තත්ත්වයක් නේ. දැන් අපි යුද්ධේ තිබුණ එක දැන් අපිට අමතකයිනේ. ඒක අමතක වෙන එක හොඳයි. ඒක යුගයකට පස්සේ අපි දන්න මැලේරියාව එහෙම ලංකාවෙන් අපි තුරන් කරාට පස්සේ මැලේරියාව ගැන නිතර හිතේ තින්න ඕනේ නැහැ. හැබැයි ඒ සෞඛ්‍යංශ ගන්න ක්‍රියාමාර්ගවලින් විතරක් මැලේරියා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි දැන් කොරෝනා වෛරස් එක කියන දැන් මැලේරියාව ආපු මුල් කාලේ වගේ අපිට කොරෝනා වෛරස් එක අලුතෙන් දැන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒක හැසිරෙන විදිය වෙනස්, ඒක රටින් රටට හැසිරෙන විදිය වෙනස්, ඒකේ ප්‍රභේද තුනක් ගැන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කතා කරනවා. ඒතකොට දැන් අපිට තියෙන තර්ජනය තමයි අපි රට බේරගෙන තියෙනවා මාර්තු 11 ආපු රෝගියකින් නම් අද වෙනකොට 1700 කින් විතර අපි නතර කරන් තිනවා. ඒකිනුත් 50ක් විතර සුව වෙලා ගෙදර ගිහිල්ලා තිනවා. ඉන්න රෝගින්ගෙනුත් බහුතරය අපිට ඉන්නේ රෝග ලක්ෂණ නොපෙන්නන. එහෙම නැත්නම් මද රෝග ලක්ෂණ පෙන්නන රෝගින්. ඒ නිසා අපි පාලනයකට නතු කරන් ඉන්නවා. හැබැයි පාලනයකට නතු කරන් ඉන්නවා කියන කාරණය තුළ ගැබ් වෙලා තිනවා. පාලනේ නැති ඕනම වෙලාවක රට තුළ වසංගතයක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට අපි දැන් ජනතාව මුල් අවස්ථාවේ බාර දීපු කාරණය තමයි සෞඛ්‍යංශ කොහොමද මේක පාලනය කරන්න කටයුතු කරන්න කියලා. එතකොට ඒකට සෞඛ්‍යංශ රාජ්‍ය නායකත්වය වගේම ජනතාව කැපකිරීම කළා. එතකොට කැපකිරීම කරපු කැපකිරීම වලට සාධාරණ මේ රෝඩ් ඉෂ්ට වෙලා තිනවා. හැබැයි සාධාරණ කිෂ්ට වෙනවා කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට හිතන්නේ ඒක වසංගතයක් කිසි ලෙසකින්වත් රට තුළ ව්‍යාප්ත වීමක් නොවුනොත් තමයි සාර්ථක වුණා කියන්නේ. මොකද එක අවස්ථාවක සාර්ථක වෙන එකම අර අපි වැඩිපුර ඕවර් කන්ෆිඩන්ස් වෙලා සමහර දේවල් කරොත් එීම අපිට වෙන්න පුළුවන් තව කාලික දුක් වෙන්න. ඒ නිසා අපි නිරන්තරයෙන් ඔබ දකින්න අපිට චෝදනාවකුත් තියෙනවා. අපි අර බිල්ලෝ මවනවා වගේ කතාවක්. මොකද මට තේරෙන්නේ නැත්තේ තමයි ඒ බිල්ලකින් කොහොමද රාජ්‍ය වෛද්‍යනාගේ සංගමයට මේ හොදක් වෙන්නේ කියලා. මොකද මේ බිල් එක මවල එහෙමනම් අපේ මොකක් හරි වාසියක් ලැබෙන්න බැහැම වෙන්නේ. ඒ තමයි යථා තත්ත්වය තමයි ඔබ සංගමයේ මේ පැහැදිලි කරන්නේ. ඇත්තටම මම හිතන්නේ ලංකාව අපි විතරයි ඒ කාරණේ කියන්නේ. ඒකට හේතුව තමයි එක එක අය තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුගත වෙලා තමයි ප්‍රකාශනිකුත් කරන්නේ. ඒතකොට යම් යම් අයට සීමා තිබුණාට අපිට ජනතාවගේ ගාව විතරයි සීමාව තියෙන්නේ. එතනින් මෙහා සීමාවන් අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට විවිධ කණ්ඩායම් එක කාලයකට අපි විපක්ෂන හොඳ කණ්ඩායමක් වෙනවා. එක කාලයකට ආණ්ඩු පක්ෂන හොඳ කණ්ඩායමක් වෙනවා. එක කාලයකට කාටවත්ම හොඳ නැති කණ්ඩායමක් වෙනවා. ඒ සියල්ල වෙලා තියෙන. හැබැයි අද වෙනකොට මම අර කිව්වාගේ ආපු රෝගීන්ගෙන් 50%ක්ම අපි හොඳ කරගෙන තියෙනවා. ඒ වගේම හොඳ කරගත්ත රෝගීන්ගෙනුත් දැන් අපි රෝගී වෙලා ඉන්න අයගෙනුත් බහුතරය අපිට ඉන්නේ රෝග ලක්ෂණ නැති අය. හැබැයි ඒ සියල්ල මැද්දෙත් අපි හිතනවා මේක මොන වෙලාවක හරි රෝග ලක්ෂණ පෙන්වන පිරිස වැඩි වුණොත් රෝග ලක්ෂණ පෙන්වන පිරිසකින් 5%ක් විතර සංකූලතාවට ගියොත් අපි කොහොමද රට බේරගන්නේ කියලා. ඒක තමයි ඉතාලියට එහෙම වුණේ. ඒගොල්ලන්ට හිතාගත නොහැකි මට්ටමේ සංකූලතාව මත වුණා. ඒකට එක හේතුවක් ඉතාලිය නම් වැඩිපුර වයස්ගත රෝගීන් නිදීම. හැබැයි ලංකාව මේ වෙනකොට සංකූලතාවයෙන් පෙන්නේ අපිට රෝගීන් 11 දිනක් තමයි මිය ගිලින්නේ. දැන් සමහරු සතුටු වෙනවානේ 11කින් බේරගත්ත කියලා. එතකොට අපි හැමතිස්සෙම හිතන්නේ 11ක් නෙමෙයි මේක බිඳුවකට තමයි අපේ ටාකට් තියෙන්න ඕනේ කියලා. හැබැයි ඔබ දන්න ඕනම එකක අඩු වැඩි වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට මිය ගියාගෙන් එක්කෙනෙක් මම දන්න විදිහට
පොරොන්දර කන්ද කාඩුවලදී මේකේ තරුණය විතරයි වෙන රෝගයක් තිබුණ නැති ඉතාලි ඉඳලා අපි තරුණය අනිත් සියලුම දෙනා මොකක් කෝ රෝගයක් ඒ කියන්නේ වෙනත් නිදන්ගත රෝගයක් තිබුණා තමයි මේ තත්ත්වයට පත් වෙලා දෙන්නේ එතකොට අපේ දැන් තියෙන අවධානම තමයි රෝගීන් අඩු බවත් ඇත්ත ඊට පස්සේ සක්‍රීය රෝගීන් යම් ප්‍රමාණයට වැඩි වෙනවා පොන්චි අවසරයක් දෙනවා ඉදතමනේ අපි වෙලාව බලලා මේ කතාබහ දිගටම පවත්වාගෙන යමු දැන් අපේ අවධානම් තත්ත්වය තමයි අපි ඔබ දැක්කා අපි දිගටම රෝගීන් වැඩි වෙන කොමලත් මුළු ගාන වැඩිවීම නියතයක් හැමෝගෙම වැඩි වෙමින් තමයි යන්නේ ඒක අඩු වෙන වසංගත නැති වුණාමනේ එතකොට හැබැයි මුළු රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීම එහෙම තියෙද්දි අපි රට විවෘත කරද්දී රටේ ඇලර්ට්නස් එක අඩු කරද්දී සියල්ලෙදිම බලන කාරණේ තමයි රටේ ඉන සක්‍රීය රෝගීන් ගන්න කියලා සක්‍රීය රෝගීන් කියන්නේ ඒ වෙලාවේ PCR පොසිටිව් වෙලා දිගටම පොසිටිව් තත්ත්වෙම පවතිනවා නෙගටිව් වෙනකන් ඒ සක්‍රීය රෝගීන් ලෙස සැලකන්නේ ඒව ගෙදර යවන්නත් බැ අපිට කොහේ හරි තැනක තියාගන්න ඕන එතකොට අපි අර එක වෙලාවක ඔබ මම හිතන අපි වැඩසටහනට යනකොට අපිට තිබුණු ප්‍රශ්නේ තමයි නාවික හමුදාවේ පොකුරක් ගැන අපි කී කීතියක් දැන් හැමෝම සතුටින් හිටියනේ කියන නාවික හමුදා පොකුරකට සීමා වෙලා කියලා ඔව් දැන් හැමෝම කියන්නේ මේක වෙන මානයකට ගිහිල්ලා දැන් ওই පිට රටින් එන අයයි නාවික හමුදාමයි විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා නාවික හමුදා පොකුර ගැන සතුටින් ඉන්නකොටත් අපි කිව්වා නාවික හමුදා පොකුර නිසාම සමාජයට රෝගියන්න පුළුවන් කියලා එතකොට පිරිසක් සතුටු වුණා පිරිසක් ඒ ගැන සතුටු වුණාද නැද්ද අපි දන්නේ එයාලගේ න්‍යාය පත්‍ර මත හැබැයි අපි කියපේක තමයි මේක තර්ජනයක් තියෙනවා මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සක්‍රීය රෝගීන් වැඩිපුර පවතින තාක්කල් රටට තර්ජනයක්. ඒතකොට අපි දැක්ක සක්‍රීය රෝගීන් නාවික හමුදාව තුළ අඩු වෙන වෙලාවක ඒකේ සම්පූර්ණ අපේ සක්‍රීය රෝගීන් මට්ටම අඩු වුණා. ඒතකොට ඒ අඩු වෙනවත් එක්ක අපි තීරණ ගත්තා රට නිදහස් කරගන්න. ඒ කියන්නේ රටේ සංචරණ හැකියාව ලිහිල් භාවයක් ලබා දෙන්න. ඒ සංචරණ ලිහිල් භාවය ලබා දෙන්න ජනතාවට නීති ටිකකුත් අපි පැනෙව්වා. ඒක තමයි අර අපි කියුවේ ඩ්‍රීම්ස් කන්සෙප්ට් එක කියලා D අකුරෙන් ඩිස්ටන්ස් එක මේන්ටේන් කරන එක R එකෙන් අර කැස්සක් හෙම්බිරිස්සාවකදී කොහොමද හැසිරෙන්නේ මේ මුඛය නාසය ඇස්සේ මල්ලන්න එපා කියන එක කිවිසුමක් ඇද්දි කොහොමද හැසිරෙන්නේ කියන එක ඒ වගේම A කියන එකෙන් ඒසෙප්ටික් කන්ඩිෂන්ස් අපි ආයතනයට ඇතුළේදී අත හොදලා ඉන්න ඕනේ ඒ වගේම අර විස බීජ හරණ ක්‍රියාවලිය කරන්න ඕනේ M එකෙන් මාස්ක් කියන ඒ කියන්නේ මුව ආවරණයක් පළඳින්න කියන එක මේ කාරණා සියල්ලම කිව්වේ දැන් රට නිශ්චිත තැනකට ආවට පස්සෙත් ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි දැන් නිශ්චිත තැනකට ඇවිල්ලා රට වහගෙන ඉන්නේ කියලා. ඒකනේ මතුවෙන්නේ. එතන නිශ්චිත තැනකට ආවට පස්සේ රට වහගෙන ඉන්නේ නැහැ. රටේ සංචරණය වැඩි කරනවා නීතිය තුලේ. අපි දන්නවා යුද්ධයක් වුණත් ඉවර වෙනකොට යම් නීතිය තුලේ අපි අරලා තිනවා. මොකද යුද්ධේ තව ඉතුරු කොටස් ටිකක් තියෙන නිසා. ඔව්. එතන මේකෙදිත් ඒ විදිහටම අපි ක්‍රියාත්මක වෙලා සංකල්පයක් දුන්නා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අපිත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කතුල හැදුවා. ඒ හදද්දී මේ කරුණු ජනතාවට දෙනකොට අපි බලාපොරොත්තු වෙන ජනතාව කිව්වම මේ රටේ ඔක්කොම සමාන තත්ත්වෙන් සලකන්න ඕනේ කියලා. එතකොට ඊළඟට අපි කතා කරන්නේ දැන් ওই නාවික හමුදා පොකුර තිබුණා. ඊට පස්සේ අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්න ගත්තා අපි. ඒ ගෙන්නකොට ඒ අතරින් ප්‍රමාණයක් වැඩි වුණා. ඒ ප්‍රමාණය වැඩි වීමෙන් අපි දකින්න කුවේට් රාජ්‍යයෙන් ආපු අය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ රාජතාන්ත්‍රිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ රටෙන් එනකොටම අද උදේ නෙගටිව් කියලා එන එකේ නා ලංකාවට එනකොට පොසිටිව් වෙන්න තරම් අපි දන්න කොරෝනා වෛරස් එක ස්ප්‍රෙඩ් වෙලා තිබුණේ. එතකොට 200 ගාණක් එනවනම් 200 ගාණෙන් 150 කට පොසිටිව් වෙනවා. එතකොට ගැටුමක් ආවා මේ මොන ප්‍රශ්නයක් ඉදද එන්නේ. මොකද අන්තර්ජාතික නීති වලත් තියෙනවා අපි ඉන්ටර්නැෂනල් හෙල්ත් රෙගියුලේෂන්ස් වල තියෙනවා වසංගතයක් එක රටකින් තව රටකට යවන්න බෑ. එතකොට අපි ඒක තමයි චීන ජාතික කාන්තාව මේ රටේදී ලෙඩ වුණාම අපිට කරන්න තිබුණ ලේසිම දේ තමයි එයාව පැක් කරලා ප්ලේන් එකක් දීලා මෙවුවත් ලාභයිනේ. එහෙම කරේ නැහැ. අපි අපේ අපිට රිස්ක් එකක් අරගෙන අපි ඇතුළට අරගෙන අපි බේත් කරලා යවුවා. එතකොට ක්වේට් වලින් ඒ කාරණේ උන්නේ නැහැ කියන කාරණේ තමයි අපේ අදහස තියෙන්නේ. එතකොට සක්‍රීය රෝගීන් දෙවනි පොකුරක් ඇති වෙමින් තිබුණා. එතකොට මේ පොකුරු දෙකක් ඇති වෙනකොට අපි කිව්වා ඔන්න දැන් අවදානමක් තියෙනවා සක්‍රීය රෝගීන් වැඩි වෙනවා. අපේ අර එන දෙවනි රැල්ලක් සම්බන්ධයෙන් අපි කතිකාවතක් ගෙනවා. ඒ දෙවනි රැල්ල ගැන කතිකාවත කරනකොට එතන ජනතාවට අපි කිව්වා මෙන්න මේ නීති රීති පිළිපදින්න. මෙන්න මේ විදිහට ඉන්න කිව්වම ජනතාව 50%ක් විතර අහන්න ගත්තා. කොහොමත් ඕනම රටක 10%ක් 15%ක් අපි දන්නවා කියන විදිහට මේ ඉන්නේ මොන නීතිය තිබුණා. හැබැයි දැන් එහෙම තියෙද්දි අපි දැක්ක ඇමතිතුමෙක්ගේ මරණයක් හදිසි සිද්ධ වෙනවා. අපි කනගාටු වෙනවා ඇමතිවරයෙක්ගේ මරණයක් සිද්ධ වෙන සම්බන්ධ. හැබැයි දැන් ජනතාවට විශ්වාසයක් තියෙන්න ඕනේ ඇමතිතුමාගේ මරණ ගෙදරත් හැසිරෙන එක විදිහට අපේ ගමේ කවුරු හරි කෙනෙක්ගේ මළ ගෙදරත් හැසිරෙන එක විදිහට මරණ සම්බන්ධයෙන් දීලා තියෙන නීති රීති සම්බන්ධව එකක් වෙයි කියලා. හැබැයි අපි බලාගෙන හිටියා පළවෙනි දවසේ ඉඳන්ම අපි දැක්ක මේ මේක යම් ප්‍රමාණයකට සෞඛ්‍ය නීති රීති අභිබව යනවා කියලා. ඒ නිසා අපි ප්‍රකාශයක් කරා මේක සම්බන්ධයෙන් අපි අප්‍රසාදයක් තියෙනවා කියලා. ඒ අප්‍රසාදයට හේතු වුණේ මේ
ඒ එක එක්කෙනාට දැන් මගේ තාත්තා මිය ගියොත් මට තියෙන පුළුවන් යම් කිසි කම්පනයක්. හැබැයි ඒ කම්පනියට වඩා කම්පනයක් රටට දෙන්නලා දිනවා. එතකොට ඒ රට ආර්ථික වශයෙන් යම් ගැටලුවක ඉන්නවා. එතකොට රට කම්පනයකට ලක් වුණේ අපි මාර්තු 11 ඉඳන් ගත්ත නීති රීති. එතකොට රටේ ජනාධිපතිතුමාට පුළුවන් නම් රටේ ආර්ථිකයේ කම්පනයක් වෙද්දි මුළු රටක් ගෙවල්වල තියලා තියන්න අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි දැන් මේ අවස්ථාවේ මේ ගන්න ක්‍රියාමාර්ගයක මහජන විශ්වාසය මිදෙන. මොකද දැන් යුද්ධකදී වගේ නෙමෙයි සාමාන්‍ය මේ වගේ වසංගතයකදී මහජන විශ්වාසය අත්‍යවශ්‍යයි. දැන් මහජනතාවට ඉදෙන ගත්තොත් දැන් මම දැක්ක Facebook එකේම ඔබ කියොත් දකින්න ඇති අපිට මෙහෙමද දැන් රජය වයිදිනාගේ සංගමයේ දැන් මහජනතාවගේ පැත්තෙන් ගත්තොත් වයිදොමනේ දැන් ඒ අවස්ථාවේදී අපි රජයේ පැත්තකින් තියලා කතා කරොත් එහෙම මිනිස්සුන්ට පුළන්නේ සහභාගී නොවී ඉන්නේ සම්බන්ධයෙන් දැන් එතකොට එකිනෙකා අතරේ පරතරය තියාගන්න එක දැන් අපි දකිනවා රැකියා ස්ථානවලත් දැන් ඉස්සර සැනිටයිසර් එක අතේ තියන් එහෙම එහෙ ගියපු අය මාස්ක් එක දාගෙන හිටපු අය දැන් ඒව පාවිච්චි කරන්නේ නැහැ. ඒ ජනතාවනේ ජනතාව අපි බලාපොරොත්තු වෙනවා නම් රටේ නීති රීති 100කට අනුගත වෙලා ඉන්නවා කියලා. ඒක ඔබ නිකන් පාරට බැස්සාම පේනවනේ. පාර යන විදියෙන්. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන එක තමයි රටක නීති රීති හදලා තියෙන්නේ. නැත්තම් දැන් විවස්ථාවක් නීතියක් තියෙන්න ඕනේ නැහැ. ඒකට අනුගත කරන්න තමයි තියෙන්නේ. නමුත් ඒක මේ බරපතල කාරණේක නෙමෙයි. රටේ එක පිරිසකට නීතිය කඩන්න පුළුවන් ද වගේ අදහසක් කියන එක හොඳ නැහැ. ඒ අනුව තමයි අපි අපේ නුවරඑළියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාත් මැදිහත් වෙලා මේකේ වහම දැනුවත් කරා. මේක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා මැදිහත් වෙලා පොලිසියත් සමග කටයුතු කරලා තමයි නුවරඑළියේ ඇඳිරි නීතියක් පැනෙව්වේ. මම මේ කියන්නේ ඒකට අදාළව විතරක් නෙමෙයි. තව අපි දන්නවා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගන්නවා කියලා විශාල බලපාලි ගන්නවා සත්‍යග්‍රහ කරනවා. මේ සියලු දෙනාම තේරුම් ගන්න ඕන එක තමයි අපි තාම රට ගැටලුවක ඉන්නේ. ඒ ගැටලුවෙන් මිදෙන්න නම් අපි මේ දේශපාලන ભેදේ පැත්තක තියලා ජාති ආගම් ભેද පැත්තක තියලා තව එකතු වෙලා ඉන්න ඕන කාලයක්. ඒ කියන්නේ මම තව එකතු වෙලා ඉන්න කෙනෙක් මම කැමති සදාකාලිකව මෙහෙම ඉන්නවනම් එහෙම මම හිතන්නේ ඉදී කියලා. ඒකින්ද අපිට ඕන වෙලා තියෙන අපිට වැදගත් සෞඛ්‍යංශ වලට වැදගත් වසංගතය පාලනය කිරීම විතරයි. ඒකෙදි අම්මායට ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඔබ දැක්කා විවිධ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්න බැරි වුණා. සමහරවිට පාංශ කුලෙ දෙන්න බැරි වුණා. සමහරවිට පැය 24 න් භූම දාන කරන්න බැරි වුණා. ඒ සියල්ලම කරේ මේ ජාති ආගම් ભેදයකට නෙමෙයි. මේ වෙලාවෙත් අපි කියන්නේ මේ මියගිය ඇමතිතුමා මේ නමෙන් කවුරු වුණත් AI කරපු සේවයට කරන්න පුළුවන් උපරිම අර දෙන්න පුළුවන් උපරිම කළගුණ සැලකීම තමයි මේ වෙලාවේ ඒ ඒ මරණගේ සම්බන්ධව නිශ්චිතව කටයුතු කරන්න නම් එතුමා සදාකාලිකවම මේ රටේ වීරයෙක් වෙන්න තිබුණා. ඔබතුමා හිතනවාද මේ කියන්නේ දැන් වර්තමානයේ රට ලිහිල් කිරීම සහ මේ ලබා දීලා තියෙන දැන් අපි එක්තරා පැත්තක මේ රටේ ආර්ථික මට්ටම ගැන හිතලානේ මේ ආකාරයේ විසඳුමකට අපි එන්නේ ලෝකයේත් ඒ වගේ විසඳුමකට යන නිසා. එතකොට මේ තත්ත්වය ලංකාවේ මේ ලබා දීලා තියෙන තත්ත්වය ඉදිරියේදී ඔය කියන දෙවන රැල්ලේ ප්‍රශ්නයක් වෙයි කියලා ඔබතුමා හිතනවාද? මේ මේ අපි කියන්නේ සෞඛ්‍ය කාරණා. එතකොට ආර්ථික විශේෂඥයෝ කියලා රටේ පිරිසක් ඉන්නවා. ඒ ඇත්තනම පඩියක් ගන්නවා. එතකොට තව ඉන්නවා ආරක්ෂාව බාර පිරිසක්. එතකොට අපි දැනගන්න අපේ රස්සාව මොකක්ද කියලා. එතකොට අපිට බෑ පේන්න තියෙන මේ ඉස්සරහා පේන දේ අනතුරක් නොකියයින්. හැබැයි අනතුර කියනවා කියන එකෙන් අදහස් වෙන්නේ හෙට ඒ අනතුර වෙන්නවමයි. ඒකට අපි මුකුත් මෙහා ක්‍රියාමාර්ග නොගෙන ඉන්නවා කියලා. අපි පෙන්වන්න පුළුවන් වර්ස් කේස් එක පෙන්වලා තියෙන ගම අපි ඒක කොහොමද අඩු කරන්නේ? එහෙම නැත්නම් නැති කරන්නේ කියලා ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේ ආර්ථිකය සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න අය බලන්න ඕනේ. දැන් කොරෝනා රැල්ලක් ලෝකෙ පුරා තියෙනවා. එතකොට දැන් මම අර දත් කිව්වා වගේ මේ රටට ගෙන්නන පිකිරි පිටි, පාම් පිටි, කෘෂි රසායන දැන් මේවා කොහොමද අඩු කරලා අපේ විදේශ විනිමය පිටරටට යන්නේ නැතර කරන්න කියලා. දැන් ඒගොල්ලෝ හිතනවා නම් නෑ නෑ. දැන් කොරෝනා වලට කලින් තිබිච්ච විදිහම අපි රට ගෙනියනවා. එතකොට සෞඛ්‍යංශ අනුගත වෙන්න ඕනේ ඒගොල්ලන්ට ඕනේ. එහෙම වෙන්නේ නැහැනේ. අපි බලන්නේ වෛරස් එක දිහා. ඒගොල්ලෝ බලන්නේ ආර්ථිකය දිහා. ඒගොල්ලෝ මේ වෛරස් එකත් එක්ක කලබල වෙන්න ඕනේ නැහැනේ. ඒගොල්ලෝ බලන්න ඕනේ වෛරසයකට අනුකූලව දීලා තියෙන සෞඛ්‍ය නීති රීති යටතේ. ඔව්. ඒගොල්ලෝ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ? ඒක තමයි ආර්ථික විශේෂඥයෝ. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ගෙවතු සංකල්පය අපිට ඇවිල්ලා තියෙනවානේ. අනිවාර්යෙන්. දැන් ඔබ දකිනවා ඉතාලම හොඳ සංකල්පයක් විවිධ මාධ්‍ය ආයතනත් ඔයාලත් එකතු වෙලා ඒක කරන එක. එතකොට දැන් ඒ ගෙවතු සංකල්පයේ තියෙද්දි අපි තවත් ගෙන්නනවා නම් ඔක්කොම එළවලු ටිකත් පිට රටින් ගෙන්නනවා නම් නැත්නම් එළවලු සම්බන්ධ අපේ බෙදාහරින ක්‍රමවේදයක් නැත්නම් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ රටේ ගෙවතු වගා සංකල්පය දියුණු කරනවා කියලා අපි පිට රටින් සේරම ටික ගෙනල්ලා දෙනවා. ඔන්න දැන් පිට රට කන දේවල් නම් ලංකාවේ නැත්තේ මොනවද? දැන් අර හැමෝම කියන්නේ මාළු මේ ලංකාවෙන් අරගෙන මෙහෙදි කන්නේ නැතුව පිට රට යවල සැමන් කරලා ගෙනල්ලා කනවා. ඒ සම්බන්ධයෙන් ලාංකිකයන් විදියට අපිට යුතුකමක් වගේ කේමක් තියෙනවා. ඒ වගේ කීම ආර්ථික විශේෂඥයෙක් තියෙනවා මම කියන්නේ. මම ඒ සම්බන්ධයෙන් දන්න අදහස තමයි ඒ අය ගෝලීය ක්‍රමයක් ගැන හිතනවා. ඒ ගෝලීය ක්‍රමේම එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අපි දැක්ක කොවිඩ් කාලේ. දැන් කොවිඩ් කාලේ අපිට ඒ ගෝලීය තත්ත්වයක් තිබුණේ නැහැ නේ ලංකාවේ. ඒත් අපි වැඩ ටික කරගත්තා.
එතකොට අපිට ඕනකම තියෙන්නේ දැන් ඔය කතා කරන ආර්ථිකය ගැන දන්න හින්දා අපි මොකද අපි මේ වෙනකොටත් දැන් ගොඩක් අය කියන්නේ රජීව වේදනයි සංගමිකෝ ආ මේගොල්ලෝ මේ කාලෙකට පස්සේ ස්ට්‍රයික් නවත්තලාපු කට්ටියක් කියන දැන් ස්ට්‍රයික් කරනවා නම් 100ට හිට තිබුණා වගේ දෙගුණයක ප්‍රශ්න තියෙනවා අපිට මේ වෙනකොට බස් නායක පළාතේ වැටුප් ගෙවීම අර්බුදයක් තියෙනවා හැබැයි දැන් කුරුණෑගල රෝහලේ තියෙනවා අධ්‍යක්ෂකවරයා කොරෝනා පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ රෝහල් සේවක මණ්ඩලෙට ඉන්න දෙන්නේ නැහැ. අපි මේ සේරම තියදී අපි වෘත්ති සම්පති ක්‍රියාමාර්ග නොගෙන ඉන්නවා. ඒක තමයි අපි අලුතෙන් කොරෝනාත් එක්ක අපි ගත්ත ක්‍රියාමාර්ග. ඒ නිසා අපි ඉල්ලන්නේ ජනතාව වගේම අපේ සියලුම මේ වගකීම් පිරිස් මේ අපි දෙන සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව කටයුතු නොකරොත්. වෛද්‍යතුමනි දැන් කොරෝනා ගැන කියනකොට මට මේ ප්‍රශ්නකට උත්තරයක් ඕනේ. දැන් ඩෙන්ගු අවදානමකත් දැන් තියෙනවා. තව මේ අපි දකිනවා පිටරට ගැන කතා කරනකොට මේ කවසාකි හෝ තවත් රෝග සම්බන්ධයෙන් ඒ වාගේ තියෙන බලපෑම කොහොමද ශ්‍රී ලංකාවේ? දැන් ඩෙන්ගු කියන එක අපිට ඉතිහාසයේ පුරාම මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒකට අපි වෙනම වසංගත රෝග වැඩපිළිවෙලක් ගෙනිනවා. ඒතර ඔබ දන්නා වැස්සත් එක්ක මේකේ වැඩිවීමක් දකින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර හැබැයි ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන් අපිට ක්‍රියාමාර්ග ගන්න අපි දන්න ලිටරචර් එකක කියන්නේ අපි දන්න හැසිරීමක් තියෙනවා ඩෙන්ගු රෝගියේ. හැබැයි මේ කොරෝනා එකේ හැසිරීම අපි දන්නේ දැන් මන්දක සමාරු ප්‍රකාශ කරලා දෙනවා ඩෙන්ගු වලින් මෙච්චර මැරුණා නම් මේකෙන් මැරලා තියෙන 11 ඉනි කියලා. ඒක වැරදි තර්කයක්. මොකද මේ තර්කයේ ඇතුළෙම තියෙනවා මේ මේ රෝග දෙක ගැන දන්නේ නැතිකම. ඒතර මේ අය හරි අවධානය යොමු කළේ ඒක දුන්නේ නැත්තම් ඩෙන්ගු රෝගේ බෝ වෙන ක්‍රමයයි මේක ගෝලීය වසංගතයක් වීමයි දෙකක්. ඒ වගේම ඔබ හෙව්වා අර කවසාකි ඩිසීස් එක මේ අලුතෙන් ආපු එකක් නෙමෙයි. දැන් මම එකෙක් අර වැරදි මතවාදත් මේක ඇතුළේ යනවනේ. දැන් මට සමහර අය හම්බුනාම නම් ඩොක්ටර් දැන් අර ලොකු අයට හැදෙන එක කොරෝනා පොඩි අයට හැදෙන එකද කවසාකි කියලා. මීට කලින් කවසාකි ඩිසීස් කියන එක තිබුණා. තිබුණාම මේකේ අර වෙන දේ තමයි අර විවිධ මේ පැල්ලම් එම ඇවිල ටික අර වැඩි බයක් ඇතුළේ ඒකේ අවසාන අවස්ථාවක හෘද වස්තුවර බලපානවා. ඒක තමයි අපිට භයානක තත්ත්වය. හැබැයි මේක මේ රටේ අඳුරගෙන මීට කලින් රෝගීන් මේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්ත මේ රෝගී තත්ත්වක නිසා මම පැහැදිලි කරනවා. ඩෙන්ගු සම්බන්ධයෙන් අපිට අවධානය දෙනවා. ඔබ කියුවේ නැති කාරණා තමයි මීයුණ. මීයුණ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. අපිට රෝගීන් වාර්තා වෙනවා. අපි මේ වෙනකොටත් අපේ ප්‍රාදේශීය වසංගත වේදීන් සමග අපේ සෞඛ්‍ය වෛද්‍යනායකින් සමග සාකච්ඡා කරන මේ මේ ඇතුළේ මීයුණ තත්ත්වය වැඩි වුණොත් ඒක අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. මේ වසංගත දෙකක් අපිට එක වෙලාවේ පාලනය කිරීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වසංගත සියල්ල දිහා මම දැක අතිරේක ජනාධිපතිතුමා ඩෙන්ගු කාර්යසාධක බලකායක් හඳුනලා තිනවා. මේ ඒක නම් මම කියවර දැන් සෞඛ්‍යාංශ වලට බලන්න ඕන ටිකක් තියෙනවා. ආර්ථිකයට බලන්න තෝරන ටිකක් තියෙනවා. ආරක්ෂාවට බලන්න ඕන ටිකක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙන තැන තමයි ජනාධිපති කාර්යසාධක බලකාය. ඒක ඇතුළ අපිට දෙවනි රැල්ලක් නතර කරන්න පුළුවන්. ඔබ අහපු අර දෙවනි රැල්ල දැනට මතුවෙමින් තියෙන්නේ. අපි මෙහෙම උඩට ගිහිලා පල්ලෙහාට ආපු වක්‍රය දැන් නැවත වතාවක් කියලා යමින් තියෙන්නේ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒකනේ තමයි අපි කිව්වේ මේ එන අය විතරක් නෙමෙයි නාවික හමුදා පොකුරයි කවුද විදේශගත ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි අපිට අවධානම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එයාලත් එක්ක ගැටෙනවා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගැටෙනවා. ගුවන් හමුදා ගුවන් සේවා ඒ කියන්නේ කැබින් ක්‍රූ එක සහ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල. ඒ කියපුව ඔප්පු වුණා ගෆූර් ගොඩනැගිලි සිද්ධියන්නේ අපේ ලුතිතන් කර්නල්වරේ පොසිටිව් වෙච්ච එකත් එක්ක. මේනොට මට ඊයේ ආරංචි වුණා නාවික හමුදාවේ යම් කෙනෙක් සමග ගැටුණු අයකුත් මේ වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා. හොඳයි. දැන් අපිට ලැබිලා තියෙන කාලයත් එක වෛද්‍යතුමනි අවසාන වශයෙන් ඔබතුමා අර කලින් කිව්ව ඩ්‍රීම් කන්සෙප්ට් එක සහ දැන් ඇත්තටම මේ කොරෝනා ටිකක් දුරට අපිට අමතක වෙලා තියෙනවා. අර කලින් තිබ්බ මිනිසුන්ගේ තිබ්බ අවධානය අඩු වෙලා සැනිටයිසර් එකක් පාවිච්චි කරන එක මාස්ක් එකක් පාවිච්චි කරන එක මේ දේවල් ටිකක් අඩු වෙලා කියලා අපිට පේනවා. එතකොට අනිත් හැමදේම පැත්තකට තියලා ජනතාවගේ වගකීම සහ අර කන්සෙප්ට් එක හරහා ඉදිරියට යනකොට මේ වළක්වා ගන්න අපි කරන්න ඕනේ මොනවද? මොන විදිහටද අපි හැසිරෙන්න ඕනේ කියන කාරණාව ගැන කතා කරමු. මම හිතන්නේ මේකේ ජනතාව අතර ඒ අවධානිත්ව වගේ නිමිදී මාධ්‍ය වල විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරණ මට්ටමට නීතියක් හැටියට අපි ගැසට් එකකින් මේ ඩ්‍රීම් කන්සෙප්ට් එක ගේන්න හදන්නේ. ඒ කියන්නේ දුරස්ථභාවය පවත්ව ගන්න ඕනි කොහොමද? ඒ දැන් අපි පාරේනකොට දකින්නවානේ මාර්ග සංඥා පුවරු. ඒ වගේ මේ කන්සෙප්ට් එකට අදාළ සංඥා පුවරු අදාළ තැන්වල තියෙයි. ඒ වගේම අපි අර කිව්වාගේ කැස්සක දිහින් පිළිසාවදී හැසිරෙන්න ඕනේ. රෝහලකට යෑම වැදගත්. කිවිසුමක් හරිදී අපි අර ටිෂු එකක් හරි ලෙන්සුව පාවිච්චි කරන විදිය ඒ වගේම නැත්නම් බැලමිට තියලා මේව කරන විදිය ඒට අමතරව අත්සේදීම සහ විෂ බීජ හරන ක්‍රියාවලිය අපි දිගින් දිගටම කරනවා. මොකද ඒක කොරෝනා වලටත් හොඳයි ඊට අමතරවත් අපිට සාමාන්‍ය සෞඛ්‍යයටත් හොඳයි. ඊට පස්සේ මුව ආවරණයක් සම්බන්ධයෙන් තිබෙන විවිධ මතවාද දැන් ගේනවා. අපිට පේන තියෙන සමහරු දාන්න එපා කියලා අදහසක් කියන අපේ අදහස තමයි වැඩිපුර පිරිසක් දරන අදහස වෛද්‍ය ක්ෂේත්‍රයේ
මුවාවරණයක් පළඳින්න. ඒකේ කාරණා දෙකක් ඉෂ්ට වෙන එකක් තමයි ශ්වසන රෝගවලට යම් ප්‍රතිරෝධයක් දැක්වීම වගේම රටේ ජනතාවට මතකයක් වෙනවා අපි තාම රෝගී තත්ත්වයක ඉන්නවා කියන එක. මෙන්න මේ සියලු කාරණා ඉෂ්ට කරන ගමන් අපිට රටේ සිට අනුගත වෙලා අපි කටයුතු කරොත් අපිට හැකියාව ලැබෙනවා දෙවනි රැල්ලක් ඇතිවීම වලකට. මොකද දෙවනි රැල්ලක අනතුර මම කියන්නේ අපි 80% සංචරණය සීමා කරන් හිටපු වෙලාවේ තමයි කලින් රැල්ල අපිට ආවේ. අපි ඒක ප්‍රාණනය කරේ. දැන් 40%කට වඩා සංචරණ සීමා අඩු වෙලා තියෙන, කියන්නේ සංචරණ අර නවත්තලා තිබිච්ච එක මේ අඩු වෙලා තියෙනවා. ඒතකොට සංචරණය වැඩි. ඒතකොට දෙවනි රැල්ලක් આવුවත් අරිට වඩා වේගෙන් ව්‍යාප්ත වීම අවධානමක් තියෙන නිසා අපි ඉල්ලන්නේ අපි සෞඛ්‍යංශවල හැටියට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලලා තියෙන්නේ පරීක්ෂණ උපරිමයෙන් වැඩි කරන්න. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. වගේම රෝහල්වල ධාරිතාවය වැඩි කිරීම අත්‍යවශ්‍යයි. ඒක ඉදිරියේදී තේරේ රැල්ලක් ආවොත් එනිසා ඒකට අවශ්‍ය කරන ප්‍රමුඛතාවය දීලා ඒකට තියෙන ගැළපීමත් එක්ක විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්න ගන්න කියලා. රෝහල් කාර්ය මණ්ඩල සෞඛ්‍යංශ සහ ආදරණීය රණවිරු රජේ මේ සියලු දෙනා කැපකිරීමක් කරන, විශේෂයෙන්ම රෝහල් ඔබ ඇතුළු වෛද්‍යවරුන් තමන්ගේ ජීවිතේ හැමදේම කැප කරලා අපිත් එක්ක ඉඳගෙන මේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් හොයනවා. ඒ නිසා බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ වෙනුවෙනුත්, විශේෂයෙන්ම ඉදිරියටත් ඒ කටයුතු වෙනුවෙන් ඔබට ධෛර්ය ප්‍රාර්ථනා කරනවා අපි සියලු දෙනාම. අද දවසේ අපිත් එක්ක සම්බන්ධුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට ආයුබෝවන් කියලා සමිනා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.